අපස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. අවුරුදු 16ක 17ක දරුවෝ සෑහෙන කාලයක් විභාගයේ පරක්කු වුණාට පස්සේ තමයි මේ ප්‍රතිඵලය ලබාගෙන තියෙන්නේ. මේ විභාගයේ කල් ගියේ හිඳයි ඒකම කෝවිඩ් කාලේ ඇතිවෙච්ච බාධා නිසා දරුවෝ ගොඩක් පීඩනයකින් තමයි හිටියේ. දැන් මේ ප්‍රතිඵල ආපුවම ප්‍රතිඵල ගොඩාක් හොඳ වුණත් ටිකක් හොඳ වුණත් ඒ දරුවන්ට අවශ්‍ය අපි මානසික සහයෝගය අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනේ. උතර ගෙදරේ ඉන්න වැඩිහිටියන් දෙමාපියන් ගුරුවරුන් හැමෝම තමන්ගේ දරුවා ලබාගෙන තියෙන ප්‍රතිඵල අගය කරලා ඒගොල්ලන්ට දිරිගැන්වීමක් එකතු කරන්න ඕනේ. මේ ලැබිච්ච ප්‍රතිඵලෙන් අපි ඉදිරියට ගන්න ඕනේ දේවල් මොනවාද? පළවෙනි එක තමයි ලැබිච්ච ප්‍රතිඵලය අනුව දරුවට ගැළපෙන අපස උසස් පෙළ විෂය ධාරාව හෝ වෘත්තීය පුහුණුව අපිට තීරණය කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට යම්කිසි දරුවෙකුට දිගු කාලීන මතකයේ අවශ්‍ය වන විෂය සඳහා අඩු ප්‍රතිඵල ලැබෙලා තියෙනවා. අපි උදාහරණයක් හැටියට කියනවා ඉතිහාසය ආගම වගේ විෂයන් වලට අඩු ප්‍රතිඵල ලැබිලා තියෙනවා නම් දිගු කාලීන මතකයේ අවශ්‍ය වෙන භාෂාවැනි අපස උසස් පෙළ විෂය ධාරාවක් තෝරා ගැනීම එච්චර සුදුසු නැති වෙන්න පුළුවන්. තාර්කික ඥානයේ අවශ්‍ය වන විෂය කරුණු වලට විශේෂයෙන්ම විද්‍යාව ගණිතය වැනි විෂයන් වලට අඩු ලකුණු ලැබිලා තියෙනවා නම් තාර්කික ඥානය අවශ්‍ය වෙන ගණිත විෂය ධාරාව තෝරා ගැනීම එච්චර හොඳ නැති වෙන්න පුළුවන්. යම්කිසි දරුවෙකුට පිළිවෙල අවශ්‍ය වෙන වාණිජ විෂය ඒ වගේම වෙනත් පිළිවෙල අවශ්‍ය වෙන විෂය ධාරාවලට හොඳ ලකුණු නැත්නම් සම්මාන සාමාර්ථ ලැබිලා තියෙනවා නම් පිළිවෙල අවශ්‍ය වෙන වාණිජ ඒ වගේ විෂය ධාරාවක් තෝරා ගැනීම සුදුසු වෙන්න පුළුවන්. අපස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල වලින් අපිට ලැබෙන එක දෙයක් තමයි සුදුසු අපස උසස් පෙළ විෂය ධාරාව තෝරා ගැනීම. දෙවෙනි කාරණය තමයි බොහොමයක් විෂයන් වලට අඩු ප්‍රතිඵල ලැබිලා තියෙනවා නම් දරුවන්ව බලෙන් අපස උසස් පෙළ කරා අරගෙන යන්න නැතුව සමහරක් වෙලාවට අපිට වෘත්තීය පුහුණුව ගැන හිතන්න පුළුවන්. එතකොට වෘත්තීය පුහුණුව මගින් ගොඩක් වෙලාවට මේ තාක්ෂණික දැනුම ගැන ගොඩක් ඇල්මක් තියෙන දරුවෝ ගෙදරදි දේවල් හදන්න ගලවන්න නිර්මාණය කරන්න කැමති දරුවන්ගේ නිර්මාණශීලී කුසලතා දියුණු කරලා ඒගොල්ලන්ට අවශ්‍ය මඟ පෙන්වීම අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේ ලැබිච්ච ප්‍රතිඵලයේ කුමක් වුණත් ඒකෙන් අපිට කියන දේ තමයි දරුවාගේ සංජානන කුසලතාවල ස්වභාවය මොකද්ද, ඒගොල්ලන්ට ඉදිරියට අපි දෙන්න ඕනේ සහයෝගය මොකද්ද කියලා. මේ වගේ විභාග වලින් ජීවිතේ පහසු කිරීමක් සිදු වෙනවා මිස ජීවිතේ කවදාවත් තීරණය වෙන්නේ නැහැ. විභාගවලින් අසමත් වෙච්ච ගොඩක් අය ලෝකේ අතිසාර්ථක ව්‍යාපාරිකයන් විවසායකයන් වෙලා තියෙනවා. ඒක හින්දා එක විභාගයක ප්‍රතිඵල වලින් දරුවන්ගේ හිත පාරන්න එපා. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.